හරි අපි මේ පාඩමේදී බලමු මොකද්ද මේ කුලකයක අවයවයක් කියලා කියන්නේ කියලා. දැන් කලින් උදාහරණ වලදී කතා කරා සෙට් එක කියලා එකක්. ඒ කියන්නේ ගෑනු ළමන් සෙට් එක, පිරිමි ළමන් සෙට් එක වගේ. නැත්නම් ගෲප් එක කියලා දෙයක් අපි කතා කරා. ටීම් එක, කණ්ඩායම ඔය වගේ දේවල් අපි කතා කරා. ඊට පස්සේ කුලක කියන එකත් ඒ දෙයම තමයි, වචනේ තමයි වෙනස් වෙන්නේ කියලා අපි කතා කරා. අපි සෙට් එකක් නැත්නම් ගෲප් එකක් කියන දේ සැලකුවොත් එම අපි තමු ගෲප් එකක් තියෙනවා. ඒ ගෲප් එකේ ඉන්නේ කිලෝග්‍රෑම් 150ට වැඩිය අර තියෙන කරුවර් සෙට් එකක් තමයි ඉන්නේ. එතකොට ඒ ගෲප් එක ඇතුලේ ඉන්නවා ගෲප් එකට අදාළ වෙන සමාජිකයින්. ගෲප් එක ඇතුලේ ඉන්නවා ගෲප් එකට අදාළ වෙන සමාජිකයින්. අන්න මේ සමාජිකයින්ට අපි කියනවා කුලකවලදී අවයවයක් කියලා. එතකොට ගෲප් එකක් තියෙනවා. ගෲප් එක ඇතුලේ ගෲප් එකට අදාළ වෙන සමාජිකයින් ඉන්නවා. සමහරට සමාජිකයින් නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒක හිස් කුලකයක් වෙනවා. එහෙම නැත්නම් හිස් ගෲප් එකක් වෙනවා. එතකොට මෙන්න මේ ගන්න එක සමාජිකයකට අපි කියනවා අවයවයක් කියලා. එතකොට කුලකවලදී අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ අවයවය කියන වචනේ. දැන් අපි උදාහරණයට බලුවොත් එහෙම ශ්‍රී ලාංකිකයින් කියන විශාල ගෲප් එකේ, එහෙම නැත්නම් විශාල කුලකයේ ඇතුළත ඉන්න සමාජිකයින් තමයි මම සහ ඔබලා කියලා කියන්නේ. එහෙනම් මම කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින් කියන ගෲප් එකේ එක අවයවයක් වෙනවා. එහෙම නැත්නම් ශ්‍රී ලාංකිකයින් කියන කුලකයේ එක අවයවයක් වෙනවා. එතකොට ඔබ කියලා කියන්නේ තව අවයවයක්. ඔයාලගේ අම්මලා කියන්නේ අම්මා කියන්නේ තව අවයවයක්. ඒ වගේ ශ්‍රී ලංකාවේ ජීවත් වෙන මිනිසුන් තමයි ශ්‍රී ලාංකිකයෝ කියන කුලකයේ අවයවයන් වෙන්නේ. තව උදාහරණයක් බලුවොත් දැන් ඔබේ පාසලේ ගණිතය ඉගෙන ගන්න ළමුන්ගේ කුලකය කියන අපි ඒ කුලකයේ දිහා බලුවොත් එතකොට ගණිතය ඉගෙන ගන්න ළමුන්ගේ කුලකය එහෙම නැත්නම් ගණිතය ඉගෙන ගන්න ළමුන්ගේ ගෲප් එක කියන එක අපි සැලකුවොත් ඒ ගෲප් එක ඇතුලේ ඒ කුලකයේ ඇතුලේ ඉන්නේ ගණිතය ඉගෙන ගන්න ළමයි. මෙන්න මේ ළමයින්ට තමයි අපි කියන්නේ ඒ කුලකයේ අවයව කියලා. එහෙම නැත්නම් elements කියලා කියන්නේ මෙන්න මේ ගෲප් එක ඇතුලේ ඉන්න ගණිතය ඉගෙන ගන්න ළමයි. ඔකට එක element එකක් නැත්නම් එක අවයවයක් කියලා කියන්නේ ඔය ගණිතය ඉගෙන ගන්න එක ළමයෙක් කියන එක. එතකොට අපි ගණිතයේදී කොහොමද නැත්නම් කුලකවලදී කොහොමද මේ අවයවයක් කියන එක නිරූපණය කරගන්නේ? අන්න ඒ දේ නිරූපණය කරගන්න තමයි මෙන්න මේ සංකේතය යොදාගන්නේ. එතකොට දැන් මම කියලා කියන්නේ ශ්‍රී ලාංකිකයින්ගේ කියන ශ්‍රී ලාංකිකයින් කියන කුලකයේ අවයවයක් කියලා කියන්නේ කොහොමද? මම කියන එක අවයවයක් ශ්‍රී ලාංකිකයින්ගේ කුලකයේ. මෙන්න මේ විදිහට තමයි ලියන්නේ. ඒක මතක තියාගන්න ඕනේ දෙයක් තමයි. අපි හැම වෙලාවෙම විශාල පැත්ත තමයි මෙන්න මේකේ කට ඇරෙන්න ඕනේ. ඒක හරියට පෙර අසමානතාවයන් ලියද්දී විශාල හෝ කුඩයි ලකුණු පාවිච්චි කරද්දී විශාල පැත්තට හැමලාම කට ඇරිලා ලියනවා වගේම තමයි. දැන් ඉදිරියේදී අපි කතා කරනවා උපකුලකයක් කියලා කියන දෙයක්. ඒක උපකුලක වලට ගියාමත් මේකම තමයි විශාල කුලකයේ පැත්තට කට ඇරිලා තමයි ඒ සිම්බල් එක දාන්නේ, ඒ සංකේතය දාන්නේ. එතකොට අපි තව උදාහරණයක් බලමු. එතකොට නිමල් කියලා කියන්නේ ගණිතය ඉගෙන ගන්න ළමුන්ගේ කුලකයේ අවයවයක් වෙනවා. තව උදාහරණයක් බලුවොත් එම සුනිල් කියලා කියන්නේ. තව උදාහරණයක් බලුවොත් එම ඕස්ට්‍රේලියාව කියලා කියන්නේ ලෝකයේ තියෙන මහද්වීප ටික අඩංගු වෙන කුලකයේ තියෙන එක අවයවයක් වෙනවා. මෙන්න මේ වගේ තමයි. එතකොට මෙන්න මේ දෙයට තමයි එතකොට අවයව කියලා කියන්නේ. එතකොට අවයවයක් කියලා කියන්නේ මොකද්ද? කුලකයක් ඇතුලේ තියෙන එක එලිමන්ට් එකක් තමයි අපි අවයවයක් කියලා කියන්නේ. එතන එක දෙයක්, එක සමාජිකයකට අපි කියනවා අවයවයක් කියලා. එතකොට අවයවයක් නොවේ කියති අපි එක ඉන්න මේ විදිහට තමයි නිරූපණය කරගන්නේ. දැන් උදාහරණයක් නිමල් කියන්නේ
ගෑනු ළමයින්ගේ කුලකයේ අවයවයක් නොවේ. එතකොට ඒක මෙන්න මේ විදිහට තමයි අපි කියන්නේ. හොඳයි, එහෙනම් අපිට ඊළඟට ඉගෙන ගන්න තියෙන්නේ දැන් හරි කුලක කියලා දෙයක් කතා කරා. කුලක හැදිලා තියෙන්නේ අවයව වලින්. කියන්නේ කුලක ඇතුලේ අවයව තියෙනවා කියලා කතා කරා. එතකොට කුලක එක අවයව නැති වෙන්නත් පුළුවන්. එක අවයවයක් තියෙනවා වෙන්නත් පුළුවන්. අවයව කිහිපයක් තියෙනවා වෙන්නත් පුළුවන් කිව්වා. එතකොට කුලකේක අවයව එකක්වත් නැත්නම් අන්න ඒ කුලකේට අපි විශේෂ නමක් වෙනවා කිව්වා. ඒකට තමයි කියන්නේ අභිශූන්‍ය කුලකේ කියලා කිව්වා. ඊට පස්සේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ කොහොමද මේ ඉගෙනගත්තු කුලකය අපි නිරූපණය කරගන්නේ කියන එක. මොකද අපි මේ දක්වා කතා කරේ වචනෙන්නේ. ඒතුළ මේක කොලයකට ගන්න ඕනේ. කියන්නේ ගානකට ගද්දී මෙන්න මේ කුලකය අපිට නිරූපණය කරගන්න වෙනවා. එතන ඊළඟ වීඩියෝ එකේදී කුලක නිරූපණය කරන්නේ කොහොමද කියන එක අපි ඉගෙන ගමු.